මලින් පලින් බර මනරම් මුවන් පැලැස්සේ තුරු වදුළු යට ගොම්මන් සෙවනැලිවල සුවහසක් වන සිව්පාවුන් ඇතුළු වනජීවීන්ගේ නිහඬ සෝසුසුම් පුළුල් වනගැබ තුළ හමා යන සුළඟට මුසුවේ. දිවා භාගයේ තද මධ්‍යහනයත් සමග උඩ අහසේ වටරවුම් කැරකෙමින් මූ නොසෑහෙන පිපාසයට මහපොළොවේ වැව් ඉසව්වක් හෝ අලුත් තෝතැන්නක් සොයන නියං උකුස්සන්ගේ අනුරත රාවයෙන් සවන් පිරීයයි. අහස පොළොව ගලපමින් දුක සැප අතරේ දෝලණය වන මුවන් පැලැස්සේ ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේශමාත්‍ර වින්‍යාසයක් ඔබ වෙනුවෙන් අදත් ගුවනට මුසු කෙරේ. මණිකේ මණිකේ කොල්ලෝ කොමේ මණිකේ ඇයි ඇයි මොකද මොකද මේ? මේ දැවදඩු කොටන් තොගය මේ වලව්ව ඉස්සරහ පිට මේ විදිහට තැන් තැන්වල ගොඩ ගහලා තියෙන එක බොහොම අශෝභනයි මණිකේ. ඇත්තම කියනවා නම් මේක දැන් වලව්වක් නෙවෙයි. ඈතට පේන්නේ හරියට ලී මඩුවක් වගේ. ලැජ්ජාවේ බෑ. දැන් මේ වයේ රාජකාරී වැඩ කොටහක් කමුතුයි. සේරෝම ලී කොටන් තොග රාජසන්තකයි. ඔව්. අද මේවා අර වලව්වෙන් එහා පැත්තේ තියෙන කැලේ පැත්තට අස්කරන්ට කුලීකාරයොත් එනවා. මොන කරමේකට හරි මේ කොටන් ගොඩවල් ටික මේ වලව්ව ඉස්සරහින් අයින් කරන එක නම් හොඳයි. මෙච්චර විතරක් නෙවෙයි, මේ වගේ කොටන් ගොඩවල් දෙකක් තව තියෙනවා. ඔව්, මේ කරත්ත හතරක් පුරාවට ඇදපුවා තමයි මේ. ඔව්, මේ ජාවාරම කොරාපු මිනිහා මුවන් පැලැස්ස පල්ල බැද්දේ පබිලිස් කීවා. ඈ, මොකක් කිව්වා? පල්ල බැද්දේ පබිලිස් කීවා. හදීයනේ, මොන පබිලිසෙක්ද? ඈ, පැමිණිලි පොතට මූ දීලා තියෙන්නේ අබරං කියලානේ. මොනවා? එහෙනම් මට කියලා තියෙන්නේ බොරු නමක්ද? මණිකේ, මේ බලන්ට එහෙනම්. ඕ කෝ කෝ, මේ පැමිණිලි පොතට දීලා තියෙන්නේ පල්ලි බැද්දේ අබරං. දඩය පවුන් 10යි. ඔන්න මේ බලන්ට, මේක අහගන්න. ඉංග්‍රීසි ආණ්ඩුවට අයත් පල්ලේ බැද්දේ කැලෑවෙන් පලු, වීර, හම්මිල්ල, නැඳුන් යන මධ්‍යම ප්‍රමාණයේ දැව කඳන් 200ක් ඒ ජන්ත උන්නාන්සේට නොදන්වා අනවසරයෙන් කැපීම. දැව දඬු 200ක් සියල්ල රාජසන්තකයි. බලන්ට එහෙනම් මූ මෙතනත් කරලා තියෙන තක්කම. එහෙනම් රාලහාමිට එක නමක් කියලා, මට වෙන නමක් කියලා. මණිකේ, හොරුන්ගේ හැටි ඔහොම තමා. හොරාගේ නම පුරසිද්ධ වුණාම අහුවෙයි කියන බයට වෙන තැනකට ඔය බොරු නමක් කියනවා. මං ඒත් ඇහුවා මෙච්චර කඳන් ගොඩක් කැපුවේ කාටද? කොච්චර අපරාධයක්ද උඹ මේ කරලා තියෙන්නේ කියලා. මණිකේ, කවුරු හරි කාසි පනම් තියෙන එකෙක් මේ මෝඩයව දාලා මේ අපරාධය කරවන්ට ඇති. ඔව්, නඩු විභාගයේ පවත්වලා මේක කරවපු මිනිහත් අල්ලගෙන ඌටත් පවුන් ගානකට දඩ ගහලා දඩයට වැඩි මනත්ව හිරේ විලංගුවේ දමන එකත් ඒකාන්තයි මණිකේ, ඒකාන්තයි. මගේ ආරච්චිල තහනාන්තරයේ ජීවිතේටම මේ හා සමාන දැවජාවාරමක් සිද්ධ වෙලා නෑ. මේ මගේ මුවන් පැලැස්ස වෙයි කියේ. මහේජන්ත උන්නාන්සේගේ ඉංග්‍රීසි නීති රීති රෙගුලාසි යටතේ මේ කීරාල ආරච්චිල ඔය හොර තක්කඩිය අල්ලගෙන හොඳ පාඩමක් උගන්නලා තමයි මං පස්ස බලන්නේ. ඊයේ දවසේ රාලහාමි නැති වෙලාවක
මේ ලී දඬු මේ වලව්වට ගෙනත් දාපු විතරේ කියන්ට මෙච්චර වෙලාවක් හිටියා මිසක්කා. ආරේ හින්නි අම්මලා මෙලහකට බලාගෙනත් ඇති. දැන් කට්ටිය හෙට එනවද? නෑ නෑ. අද අපි මිනිපෙ ගෙහුම්. හෙට මයියංගන පෙරහැරටත් ඉඳලා අනිද්දා දවල් එනවා. අර සපුමල් පුතයි ගෝමරි දෙන්නත් එයි. ඔය මේ සමිතියේ ළමයින්ගේ තෑගි ටික ඔතලා කැලෑසි පිළිවෙලට නම් ටික ලියලා තියන්ට කියන්ටකෝ. ඈ ආවොත් මං කියන්නේ. මේ පරක්කු වුණා. එහෙනම් මං ගෙහුම් එන්න. හොඳයි හොඳයි ගෙහුම් එන්න. නියම වත්ති වැඩද? නැහැ. කෝ නැන්ද නැද්ද? නැන්ද ගමනක් ගෙහුම් දුවේ. ඒ මේ ඒක නෙවෙයි. දැන් මේ එනකොට වෙදිකාරයා මුලිචුනේ නැද්ද? තුවක්කු බටේකුත් කරේ ගහගෙන සේරමෙවුන් වනසනවා කිය කියා, බැරි වුණොත් ලකී ගල මුදලින් පහලට පයින්නවා කිය කියා, ඕන් ඔය මොනවද ඔය කිය කිය ගියේ? අඩමානයක් නෑ. ඌ මේ මූකලන් වල පෙරන දහ ජරාවක් බොන්ට ඇති. වෙඩිකාරයාගේ සද්දෙට මුළු මුවන් පැලැස්සම කුලප්පු වෙලා ගිරිතක් වෙලා. මේ මොකද බුලේ මේ කියලා. මේ ඒක නෙවෙයි මාමා. හරි වැඩේනේ මාමා. ඇයි? මැණික නැන්ද හම්බෙන්ටත් එක්ක තකහණියක් මම මේ ආවේ. උදේම මැණික ගියා. මේ ගමනක් ඔය හෙට මයියංගන පෙරහැරටත් ඉඳලා යන්නේ. කුලංගෙන සමිතියේ ළමයින්ගේ තෑගි පාර්සල් හදන්ටයි දිනපුවාගේ නම් ලියන්ටයි මටයි සපුමල් අයියටයි අද එන්ට කීවා. එහෙනම් අමතක වුණාවත් දන්නේ නෑ. නෑ නෑ. ඒ ගැන මට කීවා. ඔය මේ ඉස්සරහ මේසේ උඩ ඒ තෑගි ගොඩ ගහලා ඇති ඕම්. මේ ළමයින්ගේ ලං ලයිස්තුවකුත් මට දීලායි ගියේ. මේ ඕගොල්ලෝ ආපුවාම ඒවා ලියවලා තියන්ට කියලා කිව්වා. මේ වැඩේ ඔක්කොම බාර කරලා ගියේ. අන්න කියනකොටම සපුමල් අයියත් එනවා. හරි හරි හරි. ඕගොල්ලෝ එනං ගෙහුම් දැන් ඔය මැණිකේ නැන්ද පවරුපු වැඩේ පටන් ගන්න ඉක්මනට. හොඳයි. මේ තව කවුද එන ළමයි? අත්තකුරු ලස්සන්ට ලියන්ට නාමරී නංගි මුදියන්සේ ඒ දෙන්න එන්ටත් පුළුවන්. හරි හරි. එහෙනම් ඉතින් ඒගොල්ලෝ එනකන් ඔය දෙන්න වැඩේ කරගෙන යන්නකෝ. හරි. එහෙනම් අපි වලව පැත්තට යන්කෝ සපුමල්. මේ ඔය නැන්ද කියපු විදිය මං කියලා දෙන්නම්කෝ. එහෙම හොඳයි මාමා. එහෙම නැතුව අපි කොරන්ට ගිහින් මොනවා හරි වරදක් අඩුපාඩුවක් වුණොත් වැඩි දෙවරක් කරන්ට වෙයි. නෑ නෑ නෑ. ඒ මොකවත් ගැන ඔගොල්ලෝ හිතන්ට උන නෑ. මේ මෙන්න මේමයි උඩින්ම තියෙන්නේ ඔය තියෙන්නේ ඔය බ්‍රවුන් කවර. ඔය බ්‍රවුන් කවර මේ තියෙනවා. ඒත් එක්කම ඔය යටින් තියෙන්නේ ඒ කවරේට ඇතුළත් තෑගි පොත්. මේ නන් ලයිස්තුවේ තියෙන නමයි විස්තරෙයි ඔය බ්‍රවුන් කවරේ පිටින් ලියලා මේ පොත් ටික කවරේ ඇතුළට දාන්න. මේ මෙහෙම දැන් මෙන්න මෙහෙමයි. හෝඩිය කැලෑසිය. හෝඩිය කැලෑසිය. කවි ගායන තරඟය. හරි. පළමු ස්ථානය එල්.බී. වල්ලි අම්මා. නිර්ණානේ. ඔය ඊළඟට දෙවෙනි කවරේ ගන්නවා. මේ කවරේ. නන් ලයිස්තුවේ දෙවෙනි විස්තරය මේ තියෙන්නේ. ඒ කවරේ ලියනවා මෙන්න මෙහෙම. හෝඩිය කැලෑසිය කවි ගායන තරඟයේ දෙවන ස්ථානය. හේරතාගේ පුංචා. අන්න මේ විස්තර ලියලා කවරේ යටින් තියෙන පොත් ටික ඒ කවරේ ඇතුළට දානවා. මේ විදිහට. ඔය විදිහට නන් ලයිස්තුවට අනුව කවර ලියලා තෑගි පොත් කවර ඇතුළට දානවා. එච්චරයි. හරි මම. තේරුණානේ? හරි හරි. එහෙම කරමු. හරි. අයියාගේ අත්තකුරු ලස්සනයිනේ. ඒ හින්දා අයියා ලියන්ට. මං කවර දීදී ලයිස්තුව කියවලා තෑගි පොත් ඒක ඇතුළට දාන්න. එහෙම හොඳයි. එහෙම හොඳයි. එනම් ලස්සනට සපුමල් ලියන්ට මේ ගෝමරී ලයිස්තු කියවලා තෑගි පොත් කවරවලට දාන්න. හොඳයි මාමා. ඔය පෑන් වල ඔය ජී පෑන් තලියේ ගහලා
මිනර්වා තීන්ත කූඩුවේ ඔබ ඔබා ලියනවා. එතකොට හරි අනික් ළමයි දෙන්න ආවමත් ඒ විදිහට ලියන්ටත් තෑගි පාර්සල් හදන්නටත් කියන්ට ඒගොල්ලන්ටත්. මේ මං රාජකාරි වැඩකට මේ මිනි පෙට ගෙහුම් කඩිනමට එනවා. හොඳද? හොඳයි මාමා. මමයි යනවා. මේ අර කුස්සිය ඇරලා තියෙනවා. ඔය බෙලිකොල ඉර මුසුරනවරා ඔය කැමති දෙයක් උණු කරගෙන බොන්ට. කිතුල් හමුන් දුම් මැස්සේ පොඩි මුට්ටියේ ඇති. එරුණාද? හරි මං ගෙහුම් එඤ්ඤා. මේ රෑවිලා මාමා එන්ට පරක්කුනොත් අදට පුළුවන් තරමක් ලියලා මේ තෑගි පාර්සල් මේ සූඩ තියලා ගෝමරි නංගී මමයි ගෙදර යනවා. කමක් නැහැ කමක් නැහැ. එහෙම කරන්න. අයියා. දැන් මාමත් ගියා. ඉතින් මාමත් ගියා. නැන්දත් ගෙදර නැහැ. ඉතින් මට නම් හිතට මම මොකද්ද වගේ. මොකක් වගේද? බයක්ද සැකක්ද? මේ මනස්ගත පැත්තක දාලා ඔන්න ඔය ලැයිස්තුව කියවනු. දැන් මේ හතරවෙනි බ්‍රවුන් කොලි. ඔය නම් ලැයිස්තුවේ හතරවෙනි එක කියන්න. දැන් තියෙන්නේ තුන්වෙනි කැලෑසියේ රචනා තරඟය. අය ලියන්ටකෝ. තුන්වෙනි කැලෑසිය රචනා තරඟය පළමුවන ස්ථානය මොහොට්ටාලගේ සෞම්‍ය. ළමයාගේ නමනේ මොහොට්ටාලගේ සෞම්‍ය. හරි ලිව්වද? ඔව්. ඒ නමත් ලිව. ඊළඟට අයියෝ ටිකක් ඉවසලා ඉන්නකෝ අයියා. ඒ ලියපු කවරි තෑගි පොත් කවරේ ඇතුළට දාලා ඉවරයක් කරනකම්. ගෝමරි නංගේ ටිකක් අද සැරය වගේ. අනේ අයියට සැරකලා නෙවෙයි. ඒක මට ටිකක් සැරට කියවුණා. මේ කවරේ මහරදා. අනේ මට සමා වෙන්නයි. සමා වෙනා නේද? හරි හරි හරි. ඇරත් අයියට ලියන වැඩේ විතරයි. මට වැඩ කීයක්ද බලන්නකෝ. ලයිස්තුව කියවන්න ඕනේ. තෑගි පොත් මල්ලට දාන්න ඕනේ. ඉතින් අයියා ඊළඟට කියලා කියනවා. එතකොට මට ඉක්මන් කරන්නත් බෑනේ අයියා. ගෝමරි නංගිගේ දක්ෂකම බලන්නනේ මං එහෙම කියන්නේ. අයියා එහෙම කිව්වට දකින්න මං දන්නවා අයියා මාත් එක්ක ගොඩාක් තරහයි කියලා. නංගිට මං කියලා තියෙනවනේ තරහ කියන්නේ ආදරේටමයි. තේරෙනවද? ඒකට තමයි අයියා කියන්නේ යකාගේ ආදරේ කියලා. පන්තියේ ගුරුතුමා ගණන් වරද්දපුවම සෞම්‍යට පාරක් ගහනවා. ඉතින් ගුරුතුමා යකෙක්ද? ඈ? ගුරුතුමා නම් යකෙක් නෙවෙයි තමා. ඇත්තෙම ගුරුතුමා සෞම්‍යට ආදරෙයි. ඒ නිසායි වැරදුනම ගහන්නේ. තරහ කියන්නේ තේ ආදරේට. වෙන දෙයක් නෙවෙයි. එහෙනම් සපුමල් අයියා මගේ ගුරුතුමා. ගුරුතුමා නේද? හැබැයි වැඩිපුර තරහ ගන්න හොඳ නැහැ. අයියෝ දෙයනේ මේ ටිකට මේ අතේ තීන්තත් ගාගෙන මේ කෙල්ල මේ අයියෝ අයියෝ. එහා මෙහා කරනකොට තීන්ත කූඩුවෙන් ගෑවිලා අයියා. ඔන්නෝහි කාරි නෑ. ඕමින්න. කෝ ඔය තෑගි කවරවලත් තීන්ත ගෑවේ මේ අයියෝ. යස වැඩි ගගත්ත නේද අත පුරාව. ඒක නෙවෙයි අයියා. අයියාගෙන් මං කාරණාවක් අහන්න හිටියේ. කාරණාව? ඔව්. මේක නං අයියා වැදගත් කාරණාවක්. මොකක් ගැනද ඔය මහලු කාරණාව? අර පොඩි ස්කෝලෙට ළඟදී කවුද කෙනෙක් ආව නේද? ගුරුවරියක්. ඔව්. කවුද කෙනෙක් ආව තමයි. යා ගෝමරි නංගිගේ යාළුවෙක්ද? නෑ යාළුවෙක් නන් නෙවෙයි. මේ එයා කොහෙද නැවතිලා ඉන්නේ? නැවතිලා ඉන්නේ නම් අර අපේ මේ මැණිකක්කලේ ගෙදර. අයියා ගොඩක් උදව් කළා කියලා ආරංචි. ඔව්. උදව් කළේ ආපු එක්කෙනාට නෙවෙයි මැණිකක්කට. එයා කාමරේ පිළිලක් කරගන්න බැරිව මට කීව ටිකක් උදව් කරන්න කියලා. මං ඉතින් මැණිකක්කට උදව්වක් හැටියට එහි ගිහින් උදව් කළා.
පර මොකද මේ මූුණ නරක් වෙලා මේ බලන්ටකු මොකද මේ මං බැන්නද හැට නෑ අය බැන්නේ නෑ එනම් ගැහුවද ගැහුවෙත් නෑ නංගිට හිතරේ දෙන්න මමකුත් කිව්වද නෑ නෑ අය එහෙම මුකුත්ම නෑ මං ආනේ එනම් මේ හිටියටි මොකද මේ මූුණ වෙනස් කරගෙන ඉඳා මේ කඳුළු මොකද මේ ඒකනම් මටවත් කියන්න තේරෙන්නේ නෑ අයියා. මේ 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 හදිසියවත් මැණිකෙනන් දහරි ආරචිල මාමා හරි මේ පැත්තට ආපුවම මේ 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 මෙයාගේ ඇහි කඳුළු දැක්ක මොනවා වේද? අනේ මට සමා වෙන්න සපුමල් අයියේ. මගේ හිත මටම තේරෙන්නේ නැහැ. ඉබේටම මට ඇඬුණා. වාව ගන්න බැරුව ගියා. අයියෝ මෙතන මේ සිද්ධිය කවුරුත් දැක්කනම් අපි ගැන මොනවා හිතයිද නාගි? මං ආයිමත් කිසිම දවසක මෙහෙම නොවෙන්න ඉන්නම්. මං අදට යට වෙඳලා සමාව ගන්න. ඕන්නේ ඕන්නේ. නංගි වරදක් කරලා නෑනේ. දැන් බලන්න මැණික නැන්ද අපට මොකද්ද කියලා කිය. තෑගි පොත් පාසල් කීයද අපි ලියලා තියෙන්නේ? හත්වෙනි ක්ලියන්ට් ගන්නකෝ අයියා. ළමයි 75කට විතර තෑගි පාසල් ලියන්න තියෙනවා තේරුණාද? පාසල් හදන්නටත් තියෙනවා. හරි දැන් ඉතින් ඉක්මනට කියන්න. කොහොමරි ඉවර කරන්න ඉපැ. අයියේ. අන්නර ඉස්සරහින් කවුද ගෑනු කෙනෙක් එනව නේද? පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලන්න අයියා. ඕමයි. පොඩ්ඩක් ඉන්න මම බලන්නේ. වලව්වේ කවුද ඉන්නේ? මැණිකේ! මැණිකේ! කවුද මේ? ඇයි? මොකද මේ? මම මේ වෙදමාම හොයාගෙන ආවේ. මේ ගෙදර ගියාම කිව්වා වෙදමාම ආරච්චිල වලව්වට ආවයි කියලා. නෑ. මෙහාවේ නෑ. එහෙනම් මං ආයෙත් වෙද මාමලෑ ගෙදරටම ගිහින් බලන්නම්කො. හොඳයි හොඳයි. මේ අයියේ. අයියා දන්නවද ආවේ කවුද කියලා? මට එච්චරකට නිච්චයක් නෑ නංගි. එයා තමයි අයියේ මුළු ගමම ගිනි වත්තන කෙනා. මම හැංගිලා හිටියේ අයියේ දැක්කනම් එහෙම අපි දෙන්නට විසුමක් නැති වෙන්න කතා ටිකක් හදලා කියයි. මන්නේ අනේ මේ එයාට මොනවද අපි ගැන කියන්න තියෙන්නේ? අයියේ අන්නේ විද මාමයි නෝ. ආවද කමක් නැහැ කමක් නැහැ. මේ මාමා ආවේක හොඳයි. මොකද අපේ හැබෑට? මේ කවුරු හරි අම්මා කෙනෙක් බේත් ගන්නට කියලා මේ හදිසියෙ මෙහෙ ආවා. විද මාමලගේ ගෙදරටත් ගෙහුම් බලලා වලවට ආවා කියලා ආරංචි වෙලා මෙහා ආවා. ආහා. මං ඉතින් නෑ කිව්වම ආයෙත් වතාවක් ගෙදරට ගියා. අන්නකොට මං ගෙදර ඇවිත් ඉඳලා බෙහෙතුත් ලියලා දීලා මේ ආවේ. මොකද මට ආරච්චිලා කිව්වා ගෝමරි සපුමලුයි දෙන්නා මේ තෑගි පාර්සල් හදනවා ගෙවුම් බලන්න කියලා. මේ දැන් කොහොමද? ඉවරද ගෝමරි දුව? නෑ මාමේ. තාම ඉවර නෑ. ඒ කිව්වේ? අපි මේ ලයිස්තුවයි තෑගි කවර ටිකයි දෙකට බෙදාගෙන ගෙදර අරන් ගිහිල්ලා සේරම ටික ලියාගෙන එන්න කියලා හිතුවේ. දැන්ට කොටසක් ඉවරයි මේ තියෙන්නේ. කමක් නෑ කමක් නෑ. දැන් වලව්වෙත් කවුරුවත් නෑ. ආරච්චිල එන වෙලාව කියන්ටත් බැරි හන්ද සපුමල් පුතා. එහෙම කොලාට කමක් නැහැ. මේ එහෙමනම් නංගි ওই ටිකත් අරගෙන අපිත් වෙද මාමා එක්කම යමු. ඒක හොඳයි. එහෙමනම් ඔය දොරවල් වහලා දාලා යන්න සූදානම් වෙන්න. අක්‍රෝධ මාරෝග්‍ය නිතේන්ද්‍රියත්වම්
දයාක්ෂමා සර්ව ජනප්‍රියත්වං නිර්ලෝභිදාතා භයසෝක මුක්තිර් ඥාන ප්‍රබේධා දස ලක්ෂණානි. උදේම වත්තු පිටි සුද්ද කරනවා මේ අපේ වෙඩික්කාරයන්නේ. මට දැන් මේ මතක් වුණා. ආයක බොහොම හොඳයි. මේ මං මෙන්න මේ හරිය ඊයේ නපුරු සරුපේක් දුටුවනි. නයෙද්ද පොළඟෙද්ද? ගොම්මන් වෙලාවේ මෙන්න මේ දිල්ගහ ළඟින් ගේ පැත්තට එනකොට පාර හරහට උද්දන්ඩක් වගේ පෑගෙන්ටත් ගොහින් 99න් බේරුණේ. සර්පේක්ම තමයි. මේ මොකෙක්ද නම් කියන්න බෑ. කොහොකටත් ඔය රොඩු බොඩු කොළගඩවල් පුච්චලා දාන එක හොඳයි ආරච්චිල. ඉතල පොඩ්ඩක් මහට දෙන්නකෝ. ඔය බණ්ඩිරාලිලා නන්දෝරිස්ලා කවුරු කවුරු තින්න වෙලාවක පටන් ගත්ත නම් මුළු වලව්වම සුද්ධ කරගන්න තිබ්බනේ. හරි 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 හරි. එතකොට මේ අද මොකද මේ පැත්තේ? ඊයේ කතා බහේදී මට ඕන කරන දේවල් හිතේ හැටියට කියා ගන්න බැරි වුණා. බෑද. මේ උදේම ආවේ ඒකයි. කොහේ හරි හැංගිලා ඉන්න වැරදිකාරයෝ ටික අල්ල ගන්න කියලා රාළහාමිට මතක් කරලා යන්ටයි මම මේ ආවේ. අපේ මැණිකෙනම් කියන්නේ වෙඩික්කාරයා අපිත් එක්ක තරහ කරවන්ට මේක හිතාමතාම කරන උප්පරවැට්ටියක් කියලයි. මම හිතන්නේ ඒකම තමයි ආරච්චිල. තමුන් එහෙම හිතුවට මහේ ජන්ත උන්නාන්සේට මේ ගැන චෝදනා කරන්නේ කේලම් කියන්නේ පලාතේ ඉන්න මිනිස්සු. මේ බලන්න. කැලේ ගියපු කැකුලියන්ට තුවක්කු වෙඩි ශබ්ද වලින් බය වැද්දීම හිරිහැර කිරීම එකක්. අනික මහරෑ මහබැද්ද කැලේ ගිනි බටේ ගස්සලා අලි ඇතුන් කුලප්පු කර ගම බියවැද්දීම. මේ හැම වරදකටම වෙඩික්කාරයාගේ නම ගාවලා තියෙනවා. වෙඩික්කාරයා කැලේට රිංගනවා දැක්කා වෙඩික්කාරයෙක් ආවා කියලා නොයෙකුත් ආකාරවලට. අම්මපා බුරුබේගල් අතබාන එවුන් අහු නොති මම කොකා ගස්තුනොමයි ආරච්චිල. මේ උඹ දන්නවද කලින් දවසක නිර්නාමිකව තාප්පෙන් ඇතුළට දාලා තිබුණු කඩදාහි තුණ්ඩු කෑල්ලකුත් තියෙනවා. වලව්වට උදේ හවහා යන එන ගොබිලෙක් මහ බැද්ද මූකලානේ කන්සාහේ නක් වවන බව. ඒ විතරක්ද? මේ මිනිහා නිසා තව ටික දොහකින් ආරච්චිලත් හිරේ විලංගුවේ වැටෙන බව. ඒක හැමත් කියලා තිනවද ඔය තුණ්ඩු කෑල්ලේ? ඔය ටික විතරක් නෙවෙයි, තව තව ගොඩක් දේවල් පිටු දෙකක් විතර ලියලා තියෙනවා. මේ අලිපටව් මේ කොටු කරන කතාවල් එහෙම. මේ සේරෝටම නම ගාවලා තියෙන්නේ වෙඩික්කාරයා. අනේ ඇත්තටම මට මේ දැන් යන්න හිතෙනවා ඔය බැද්ද කැලව බලන්න. හරි හරි, තමුන්ට බලන්ට දෙයක් නෑ. මේ කීරාලා රච්චිල ඒ සේරෝම තැන් හොයලා බලලා ඉවරයි දැන්. ඕම් කන්සහේන අල්ලගෙනත් ඉවරයි. මිනිස්සු කියන්නේ ඇත්තනේ. මහේ ජන්ත උන්නාන්සේ මේවා හාරවුසල බලනකොට විදික්කාරය බැරි වෙලාවත් අහුනොත් ඊළඟට ආරච්චිලත් කම්මුතුයෝ. දැන් ඉතින් වෙඩික්කාරයයි මේ කීරාලා ආරච්චිලයි දෙන්නම කපෝති ගහන්ට යන්නේ. තේරෙනවද? දැන්වත් කොච්චර භයානක දෙයක්ද මේ වෙන්ට යන්නේ කියලා තේරෙනවද? දලදා හාමුදුරුවනේ, ඒක එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්න දෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑමයි. මම මේ දැම්ම ගොහිල්ලා මා බැද්ද කලාවේ අපරාධකාරයෝ සේරමයි හොර ජාවලන් වල සුළමුලයි හොයාගන්නවමයි. ඔය හැංගි මුත්තන් කෙලින කාන්ස හේංකාරයෝ සේරම ඉවරයක් කරනවා ආරච්චිල මං. හා හා, මේ වෙඩික්කාරයා මේ මාව නවත්තන්න බෑ. මේ වෙඩික්කාරයාව නවත්තන්න බෑ ආරච්චිල. මහාට එන්න කිව්වේ.
ඇවිල්ලා යනවා කඟ වේන වගේ යනවා. ජීවනාහන ගුරාට වෙන දෙයක් වෙච්ච දෙන් ඔන්න ඔහේ. අද මුවන් පැලස්සේ රඟපෑම් විජේරත්න වරකාගොඩ, ශීලා පරණමානගේ උලපනේ ගුණසේකර, කමල් ගමගේ දිල්කා විමර්ශිනී හඳුවල සහ ප්‍රභා තරංගිකා වීරසූරිය. පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල්නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සම්බන්ධකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය කෝකිල අමරසිංහ සමග ජයන්ත චන්ද්‍රලාල්. නිෂ්පාදනය නන්දා ජයමාන්න.